ොයි සුස්හසගේ නාමෙන් නාසිරි අදේ ෙල්වඩ් නවන් කාමල් ස භාවට නිරහාරයාත්ඥාවට පැමිණි ඔබව මේ සෙනු සුරාදා දිනේ නැවතවාරයක් ඒු සවහන්සගේ නාමයෙන් පිළිගන්නවා ඉති මේ දවස්වල අපි කරනවාගේ සෙනු සුරාදා දවස්වොල අපි කරන දේශනාවන් අපි පටිගත කරනවා අප සහෝදර සහෝදරයන්ගේ ප්‍රයෝජනය සඳහා. ඉති ඔබවත් මම ඒසුස් වහන්සගේ නාමෙන් ආදරෙන් අද පිළිගන්නවා. හොඳයි අද මම කතා කරන්න දෙයන්නේ. කෙතුනු සමාජයට පොඩි ප්‍රශ්නයක් තියනවාද එකනිම දෙලිවතව අුත් ඇදහෙලවන්තය පරන ැලවන්තව දව දාශු. හැමෝටම පොඩි ප්‍රශ්නයක් තියනවා මේ ඇත්තට දෙවියන් වහන්සේ මගේ මොවද බලාපොත්වවෙන්නේ ම මොවදවන් වහන්සේට කරන්්ඩෝනේ. දෙවන් වහන්සේ මගේ මොනවාද ඉල්ලන්නේ මම දෙනේවා හරිද දෙනේවා හොඳද දෙන ඒවා ඇතිද. ම දල් ගැ න කරන්න අපි කියෙම කොපිකාලය ැන අපේශ්‍රමය ගැන බෝදේවල් අපි දෙවියන් වහන්සේට කරන දෙන ඒ දේවල් පිළි බඳව අද බොහෝ අයට ප්‍රශ්නයක් තියනවා උන්වහන්සේ බලාපොරොත්තු වෙන විදිට උන් වහන්සේට දෙනවද උන්වහන්සට කරනවද උන්වහන්ස බලාපොත්වවෙන්න මොකද කිය. විශේෂෙන් සේවයට අපවා අයට සේවට ඇන්ඩ ඉන්න අයට විේෂෙන් ඔගොල් වගේ බයිබල ස්කෝලඉන්නට තියෙන. ලොකුම ප්‍රශ්නය තමයි උන්වහන්සේ මාව කැඳවලා තියෙන. අද කැඳවලා තියන වන මොන වගේ සේවයකටද කැඳවලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන. ඉතින් මේවා මම හිතන්න අනවශ්‍ය ප්‍රශ්න කියලා. මොකද බයිපලේ තිබෙන එකපාදයක් නව පද දෙක අපි හරි විදියට තේරුම් ගත්තොත්. දා ස්ශ්‍රයිල් සෙනග දෙවියන් වහන්සකෙන් අහපු ඒ අද අපිට දෙවන් වහන්සේ හන්ඩ ආසවා. එතකොට ඒගොල්ලෝගේ අපිටත් සන්තුෝසිෙන් ඉන් පුළුවන් අපේ දෙවන් වහසේ ස්ශ්‍රාලිව ව හසේ නද හොඳයි ගැම් මේකයි මම පරණ ගිවිස්සුමේ පද දෙකක් ඇරගෙනඒ අද මම ඉගැන්වීමක් හැටිර නෙවේ දේශනාවක් හැටියට දෙෙන්ඩයන්නේ. ඉතින් ඒක පරණ ගිවිස්සමේ වනාට අපිට හරියටම අදාළ වෙනවා. එදන්නද ඔන්න ඉශ්්‍රයිල් සෙනග මිසර දේශයන මුදවල ඇරම් අවුරුදු හතලියක් තිස්සේ මෝසෙස් ඒ ඇව එක්කර ගෙන ආවා පොරොන්දු දේශය කර. දැන් අවුරුදු හතලියයක් එගොල්ලු කාන්තාරයේ ගමන් කරලා ගමනාන්තයට ආසන්නව පැමිණ සිටින්නේ. දැ දේවල් දෙක තුනයි වඩ තියෙනමකක්ද. මෝසෙස් නැතිවඩෝනේ ආරෝන් නැතිව්ඩෝනේ ජොෂ්වා නායකත්වය ගණ්ඩෝනේ යෝර්ධන් ගඟ පහු කරගෙන පොරන්දු දේශය තුළට යණ්ඩෝන ච්චරයි කතාව. අවුරුදු හතලිය ඇතිස්සේ ට ගමනක් එකකු ලැවිල්ල දැන් ගමනාන්තයට ආසන්නව සිටිල්න්නේ. එතකොට දෙවියන් වහන්සේ කියනවා මෝසෙස්්ට මෝසෙස් දැන් ඔබගේ නායකත්වය ඇති. ඔබර පර්වතයට ගැහුවනි එනිසා ම ඔබ පොරොන්දු දේශයතුලට එකර්ගන යන් නෑ කියලා. අද උදේ අපි වීඩියෝක් මුදාහැරිය YouTubeබ එක අපි එදා කරපු පර්වතය කියන දේශනාව. ඒක මම ප්‍රැහැදිලිව කියලා දෙනවා. ඇයි පලවෙනි සැරේ පර්වතයට ගහන්ඩ කියපු දෙවියන් වහන්සේ. දෙවැනි සැරේ ගහන්්ඩ නොකිව්වේ පලවිනි සැරේ මෝසසේ පර්වතයට ගැහ්වා මතුර ආවා. ඇයි ිනිසරේ පර්තයකට ගහපු නිසා මෝසෙස්ට මේසාහ ආරෝන්ට, පොරොන්දු දේශය තුළට අන්ඩ බැරි වුණනා කැළමත්කතේකෝුගලට එත ඒක දැනගණ්ඩ උන්න ඔොගලන්ට පර්වතය කියන ඒ ඉගැන්වීම හගණ්ඩ පුළුවන්. කොහොම හරි දැන් මෝසේස් පොරොන්දු දේශය තුළට අඩ බෑ. දැන් ජොෂවා නායකත්වය බාරගණ්ඩ ඕනේ. මෝසෙස් ලස්සන වැඩක්ර ඇතන මෝසේස් කර හැම ලස්සන වැඩක්ම දෙවන් වහසේ උපදේශ ති. උපදශ මති මගින් කරපුවා මොනත් දන්න ඇද. නිකම්ම නිකන් ඔහුගේ ගෝලයාට නායකත්වය දෙන්න නැතුව මිනිස්සු සේරු මිශ්වල් සෙනඟ එක්කරගෙන. ඒ අයට දේශනා තුනක් කර එකනෙක් එකම දවසෙන් නෙවෙයි. පොඩි දේශනාත්නෙවෙයි විශාල දේශනා ඒ අවසාන දවස්වල කර දෙව අන්හන්සගේ ක්‍රියාව. වන් වහන්සගේ පොරොන්දු දෙවියන් වහන්සේගේ ගිවස්සුම ඒ දේවල් දේශනා කර. එම දේශනා කරලා ඒ මිනිස්සුන්ට මතක් කරලා දුන්නා කොහොමද දෙවියන් වහන්සේ අපිව මිසර දේශයෙන් ගෙනාව කියලා. ඉතින් එතන හිටපු හැමෝම වගේ මිසරෙන් ආපාය නවනි මිසරයෙන් පිත්නු යසේරමද මැරිලනි ජෝෂ්වා කාලය බැර එතකොට මේ මිනිස්සුන්ට මතක් කර දෙනවා විතරක් නෙවෙයි ඉගැන්න්නුවා මෝසෙස් මොන අද වනේ ඒ ඉස්සර කාේ කිය ඔගලොන් ඔකො ගොල්ල ඉපදට කලින් ඔොගොල්ලො මිසර දේශය හිටිය නෑ. ඔගොලො පොඩිකාලේ මොනුමොනො වගේ දේවල් උනාද කියලා ඉගැන්වා. අන්න ඒ ඉගැන්වම්. ඒ දේශනා තමයි ද්‍රීතිය කතාව කියලා අපේ බයි බෙේ තියෙන් ඒ එකයි දීතිය. එකඇන්න දෙවැමී කියලාතියෙන්. ඒ ජීවිතය කතාවේ අද මම ඔගොලන්ට කියල දෙදන්නේ දහවැනි පරිච්චේද දොල්ලහ සහ දහතුන. දොල්ලහ සහ දහතුන. එට මෝසෙස් මෙතන උත්තරයක් දෙනවා ඉශ්‍රයිල් සෙනඟට ඉශ්‍රයිල් සෙනග ඩැන් ඔගොලො පොරොදු දේශය කොට යනවනි ගිල්ලා අනේ මම දෙවියන් වහන්සේට මොනවද දෙන්්ඩෝන අනේ දෙවියන්හන්ේ මකින් මොන දඉල්ල. අනේ මම දෙවියන් වහන්සේ මොනව මොන ඉල්ලනවාද කියලා දන්නෑනේ කියලා කැලමෙන්ඩෝ උඩ්නේ. මං ඔගලන්ට කියලා දෙන්න දෙවියන් වහන්සට ඕන දේවල් පහක්තියන ඒ පහ කියල දෙන්න කියල හිතා. මෝසෙස් මේ පදදික කියනවා. බලමු අපිත් විත කතාව දහවැනි පරිච්ේද දොලාහයි දහතුනයි. එති නිශ්්‍රයිල් නුබේ දෙවිවූ ස්වාමීන් වහන්සේට බයවීමත් උන්වහන්සගේ සියලු මාර්ගවල හැසිරීමත්. උන්හන්සට ප්‍රේම කිරීමත් නුබේ දව් ස්වාමන් වහසේ නුබේ මුලු සිතින්ද නුබේ මුළු හත්මේද සේවය කිරීමත්. නබේ යහපත පිණස අදමාවිසින් නුඹට අනකරන ස්වාමීන් වහන්සගේ ආඥාද පනත්ව පැවැත්වීමත් මිස නුබේ දේව් ස්වාමන් වහසේ නුබේ ඉල්ලන්නේ වෙන කුමක්ද අරමමයි දරති බලං ඕයික ඇල්ලකුත්දම්. මොගන්ත බිට මොන අද යි තමුශලගින් දවන් වහසේ ඉල්ලන්නේ. ඇයි හෙම? කතාවක් මූසස් කියන්න හේතුව මේ අය නැත්තං ඒ අයගේ දෙමවපියන් ඒ ඒ මිසර දේශය ඉන්නකොට විවිත දෙවවරුන් ගැන හලාතියනවා දැකල තියෙනවන්නේ ඔය ඒක ඊජිප්තුවේ මිසරයේ හිටපු දෙවවරුන්ට ඒ බැතින්මතුන් දෙන දේවල් කරන දේවල් අන්න මනං සේරණ බලලතියන ඒ මතුුවට අවුරදු හතලියක් තිස්සේ කාන්තරය එ එනකොට විවිත ජාතීන් මොන ගැසුම. හොඳින් එම නැත්තන් නරකින් කොහම හරි මොන ැසුනයික්කො හා ගත්ත නැත්තං හොඳට ආශරය කර හොමර මේ ඇය දැක්ක විවිධ රටවල්වල තිබුණු විධ දෙවවරුන් දේවතාවන්, ආගමික රටාවන් ආගමික කටයුතු. ඒ දේවල් බලලා දැන් මේගොල්ලන්ට අවුල් වෙන තියෙන්. මතුුවට දැන්යේ ගොල්ල අන්ඩය නෙත්. කානන් දේශයට ඒ කියහාම ඒ තියනවා පරටවල් හැට හතරත් යවා ආග හැට හතරත් තියවා ඒ ආගංවොල කෝටි ගණන් දෙවරු ඉන්නවා. ඉති මේගොල් අලූතයෙන් තව තව දේවල් දකිින් දෙයන. එතකොට මිනිසට තියන තියන ලෙඩක් තමයි අ අනුකරන කිරීම. තව ආගමක දෙයක් සිදුවෙන ඒක මේගොල්ලොත් කරන්න හදනවා. ඒක අපිට දාළත අපට උචිත්තද ඒක මොන අදයක පදන මේවයි. ර්ග වෙලා තිබ දවල් මොද කියලා හොය බලන්නෑ දැන් ඕක අපේ ක්‍රස්තිානයයට තුොලි දේ ල්ලද. දැ මම වගේ වෙන ආගමකින් ඇතුළටපු මිනිස්සු අපිට තියෙනවා ලොකු පරීක්ෂාවක් අපි ඒ ආගම දැද්ද අප කරපු දේල් ඒ දේවල් ලොකෝම මෙහට ගේන්ඩ අපි ඒ දෙමිවරුන්ම දාලාාවට බොහෝ දආගමික දේවල් දාලා එන්නේ මං උදරණයක් දෙන්නම් අපි ඉස්සර ඒ ආගමේ ඉන්නකොට මේ ගැරන්ඩිය පාර පහුකරගන ගානන්ඒ අස්සු බයි ඒ ගමන හොඳ නෑ. එතකොට අපි එක දෙවිි කෙනෙක් ඉන්න ඒ දෙවි කෙනගේ නම කියන්න්ඩෝනෙ තුන් සැරයක්. මේ මේ මකදද ගෙගුරරුම් හඬ ඇහනකොට විදුලි කොටලා ගොරවනකොට. එතකොට තම දෙවි කෙනෙක් ඉන්නවා එයාගේ නම තුන් සැරයක් ්චාරණය කරන්න. බ්‍රහස්්පතින්ද දවස්වලට අලුතෙන් දෙවල් වලට අපි යන්නේ නැග. හයෙන් පස්සේ කොන්ඩෙ පීරන්නේ දෙමන් ගැලවීම ලබ ලාවානේ මං කතා කරන්න එ ද සම්සය හැත්ත නමේ. ආවායෙන් පස්සේ ඒ සේරම අතැරල මෙහාට ආවා හැබැයි ගැරඩියෙක් පැන්න නම් අර දේම කරනව එකම වෙනස අර ආගම එන්නකොට දෙි කෙනෙක් නම කියනවා. ඒ එතකට ගොරවනොට අර වෙන දෙවිගෙන නම කියනවා වෙනටජීී ඒ මර වැඩක් එකන්න දැන් ම දෙමලන එතකොට දැන් ගොරවනකොට ඒේ කියලා කියනවට වඩා පවෆු අප හම පවුල් ජිස ජිස ජස කියල මක බඳන්න ඉන්ග්‍රීසි ජීට. මේ ගොරවනිකින් අපි ආරක්ෂ කරන්න වැඩිවල අත්තියන වති කියලා සිංහල දෙමල යේසුස්්ට අඩක්. ඉති ඒවගේ මේ බහු බූත දේවල් යනවා ම ඊතමසේ පාස්ටර්රුුණනේ ැ ම හැත්ත නමේ ගැලෙම් ලබ ලබලා. මම පාස්ට රුේ අසුහයි. ගැන අවුරුදු හටක් තිබුණා මම අර පරණ දේවල් අයින් කරන්න. දැම් පාස්ටර් වෙලා මම බ්‍රහස්්පතින්ද දවස් අලුත් ගිවල් වලට විසිතින් යන්නේ නෑ. ුදක්ගලික පලවෙනි සැරේට එතකොට මම අපඇදැහිල්ලි වන්තන්ගේ ගෙවල් මම තෝරන් මෙම ඇත්තපිට නිෙමං. එතකොට මම දාගන්නේ ඇනි දවස්සට බ්‍රාස්්පතින්ද යන්න ඉදන්නවද පලවෙනි සැරට බ්‍රහස්පතින්දා දවස්සන ලුදගවලට හඩු හොඳනෑ අ පනිි කරාර රාගමේ තිබ්බ එක තමයි මෙතැන්ට ගෙනල්ලා තියෙන්. තින් ඒවාගේ බොෝ දේවල් අනක උුල්ු දන්නවාද සමහර වෙලාවට ඕල්නයිට් කරන පස්ට කෙනෙ කැට ම ඕල්නයිට කරන ති ඔෝල්න කරනවවා. අවුරුදු කීයක් මං වෙලාව බලලා පහයි පනස් පහට කොන්ඩි පිරණවත්තන්නවාද. එකකාලේ මිත වඩා ගොඩක් කොන්්ඩි වාගෙන හිටපු කාලි තරුණ කාලෙ. පායි පනස් පාත කොන්ඩි පීර ගන්න හිතන්න ඕනට් එක පටන් ගන්න රෑ නමට නැත්තම් දහයට පායි පනස් පහත කොන්්ඩේ පීරලා හිට කොන්්ඩෙ කැලැඹෙන් නැතුව බලාගන පරිසමගෙන් අයතන්වද. හයිල්ම් පස්සෙ කොන්්ඩෙ පීරණ එක හරි නෑ කියන එක මට අරෙ තිබ්පේ එක මෙහතමන් ගෙනල් ඒක අතැරී නෑ. අනේ ඔය වගේ. බොහෝ දේවල් මගේ ජීවිතයේම තිබුණා. ඉති අපි දන්න ඒ දවස් වලත් මම දේශනා කරනවාම්. මේ කාලි දේශනා කරනවාගේම කරනවා. යන ක්‍රිස්තු ස්වන්සේතුම නම් පරණ දේ පාවුනය සියල් අලුත්තුනේ හයම් පස්සෙ කොන්ඩි පිරන්න ඕක දේශනා කරන එක. ඉති ඒගේ තියනවා දැන් ඉතින් අද කාලේ ඔය වගේ දේවල් ගොඩක් ඉතින් තියනවා ඒක පේන්නේ අපිට ඔය ෆස්බුක් මාධ්‍ය ජාලාව අන්තර්ජාලය හරහා. ඉතින් මේවාගේ දේවල් කරනකට සමහර අන්‍යාගමික දේවල්, අපිට අදාල නැති බයිබලේට සම්බන්ධ නැති බොහ දේවා ලි ගෙනල්ල ක්‍රස්ති්‍යානි කරනය කරලා. ක්‍රස්ති්‍යානිිපේන්්ි එකක් කියම ගහල අපි ඒව තියාගන්න. එතකොට මේ ප්‍රශ්නය තමයි ඒ මිනිස්සුන්ට තිබුනේද. ඒ නිසා මෝසෙස් මේ ලස්සනට කියන දැ සිංහලෙන් අවසානයනය මේ කෙන්නේ දැක් සිංහලෙන් කියවන කොට ඕ අවසානයෙන් තමයි කියන්නේ මේ හැර ව ස්වාමය වහසේ නොෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද කියලාන නමුත් ඕක ඉබ්‍රව පාශාවෙන් අප කියල බැලුවොත් මහිත ඉංග්‍රීසිය ොත් ම තම ඇතේ. පටන් ගන්නම හෙම කියලා මේ දෙවයන් වහන්සේ වන්න මොනුවත් ඉල්ලන්න නෑ හලෝ!ඒකට මිනිස්සුද වහන්සේ වෙන මොනුවත් ඉල්ලන්න. ඔව! දේවල් පහයි ඉල්ලන්නේ ශෝකනය ලේසින පහහි කියන කාතින්ම ගන් කරලා තිය කරපු කියන්න මෝසස්. කියලා එත්තකොට මෝසෙස් එක දෙක තුන හතර පහ කියලා කියලා. එතකොට දැන් අපේ කිතුුණු ජීවිතය අපි ඉන්න අධීරය කොයි අධියරයද නම විශ්වාස කරන්නේ අවසාන අධයරය කියල අවසාන කාලය අපිඉන්නේ. ඔවු ඉතින් ඒ කාල ඉඳම් අවසාන කාය අවසාන කාය කිවට දැන්නම් ඇත්තට අවසාන කාලය අවසාන අධීරය පින්නේ. එතකොට දැන්වත් අපි මේක අපේ ජීවිතයට ඇරගෙන යන තැනට සූදානම් වෙන්ඩූ. යන තැනට සූදානම්බෙන්ඩු නම් ෝ ද ඉන්න තැනට සූදානම් වඩ යොක්කම ලෑස්ති වෙන්නේ. එහම එපා කියලා කියන්න. නමු තීත වඩා අපිට වැතගත්. සපහම ඔස්වාගන ලබන්ට යනවා කවදද කියලා දන්නේ නෑ. එහම උසවා ගනු ලබනකොට අපි අන්ඩ පුලුවන් වෙන විදියට අපි කටයුතු කරන්නනේ නිසා අපිට මේ වචන හරි පරන්න ිව ේ න පට දා න කිය කියන්නෙ. ගිවිි උනාාට මේක ලස්සන සම්බන්ධතාවවත් තියනවා එදා ඉස්ශ්‍රයිල්වරු හිටපු ඒඒ ඒ අවස්සාන ගමනාන්තය ආසන්නය හා සමාන වූ ගමනාන්ත ආසන්නයකයි අපි අද කිතුනුවන් ඉන්නේ. මොඳ දැ මේදේමටිකමන් කියන්න උඩින් බලන කොට හරි ලේසි වගේ තියේ. ඇත්තට මේ අමාර දේශන වන්න නව.ම අමාරු දේශනාවන් නෙවෙේ. හැබැයි අ උඩිින් බලන්න කොට අපිට පේන ඒ ඩා පොඩ්ඩක් ගැනරට ගිල්ලවක අපි බලමු දෙවයන් වහන්සේ අද මොනවාද අපිට කියන්න කියෙන හි මේක දේශනාව මේක ඉගැන්වීමක් නෙවෙයි. ඉතින් ඔය දේශනාව තුළ සහර දෙව උගන්නනවා වන්න පුළුවන් නමුත් මේක ඉගැවීමක් නව මේ දේශනාවක් එතකොට දේශනාව වදින්දුවනෙ කොහටද අප හදදවතට ඉගැන්වීම වින්දුවනෙකොහටද අපේ මොලයට.ඒ හදවට හැදවතට පැදින්න මලේට පොට් ්‍යානංවල්ලක්න. හැබයි මොලේට පතිනේමහතවතට යන්නම ඕනේ අපි උගන්නනකොට එක වෙනයි. එනිසා හදවත විවෘත්ත කරගන්න. දෙවන්හන්සේ ඉලලා න්න ස්වාාවනය මට කතා කරන්න ඔබ ලුක් කිිතුනෙක් වන්න පුළුවන් පරණ කිිතුනොෙක්ෙන්ඩ පුළුවන් කිතුනක් නොන ත්ක් ග ල නග වැඩසටහන් විවිධ ආගංවලය බලන මෙ දැනුත්මං උදේ නැගිටලා මම සමහරයට උත්තර දෙනකොට මුස්ලිම් දෙන්නෙක් එකේ කැන්නේෙ. ගො හරිරන ්‍රස්තියානයට ගොල තාම මුස්ලි මුස්ලිම් දෙන්නෙක් මට මකදලියල තියන ඒවත්මං කියවලලා වෙන යාාත්න කලතුව යා ඉතින් නදන්නවා. විිධදාගම්වල අය මේ ඔබ ඔබ කොයාගමටයිතනෙ කුනත් කක්නය ඔබ කිහිනුවෙක්ුුණත් කමක් නෑ අලුත්කිේ ප සව අලුත් සේවකයක් පරණසේවකයෙක් බයිබල්ශිෂ්‍යයෙක් කිසිම ප්‍රශ්නය නෑ ඔබ දෙවියන් වහසි කියන්න ස්වාමිනය මේ වචනය තුලින් ඔබහන්ස මට කතා කරන්ද කියලා. අපිටන් ගම දුලයි ඉති නිශ්රායිල් නුබේ දෙවිවූ ස්වාමීන් වහන්සේට ඔන්න අතර නුබේ දේවූ ස්වාමීන් වහන්සේට කියන එක හරි වැදක ඇ දන්නවාද දැන් නුම්බේ ඔබගේ අපගේ කියන කියනකුට ඕය සමානත්්‍යයක් තිබෙන බවට පෙනුනට අසාමත්නත්යක් උත් තියන. ම මෙතන වනං අපේ ඒසු වහන්සේ කියලා එක පොදු ප්‍රකාශයක් එකන්න ඔබේගේ මගේ අපේ සියලොම දිනගේ ඒසු වහන්සේ ඔබේ කියලා මමනිකං බහුවචනයකින් වගේ ලංකිව්වනම් ඔබ සියලුම දිනාට හැබැයි මම නුම්බේ කියල කිව්වනම් එක පෞද්ගලික අදහසක් පෞද්ගලික එකනෙ කාට කියන ලද්දක්. එතකොට මෙතන ලක්ෂ ගණන් සෙනඟට ආමන්තරණය කරන්නේ කවුද මෝසෙස්. ඔබ එමනත් ඉස්ශ්‍රයිල්වරුණ දැම්බල ආමතනය කරන විදි බලන්න කොහොමද ඉතින් ඉස්්‍රායිල් ඉස්්‍රයිල් කියලා කියන්නේ හැම කෙනාටම කියන අදහස දෙන. හැබැයි එතන නුම්බේ කියන ඒ. මදන්න කොහොම දෝගලනට සිංහලය ඕෝක වදී ික නමු එබ්‍ර භාෂාවය කතා කරනකොට අර පාවිච්චි කල තියන වචනයෙන් අදහස් කරන්නේ හැම තනි පුද්ගලයාම එතකොට ඒගොල්ලන්ගේ ලස්සන මොවක්දන්නවා දිශ්‍රණය කිම අර අ ගොඩේ හිටියම ඒ ගොඩට අයිති වගේ ඉන්නේ. එහෙම නැතුව පෞද්ගලිකව එකනෙකාට මෝසස් තුලින් දෙවෙන හසුවේ කිය. ඹයි ැ ඒක හරි වැදගත් විශේෂෙන්ම ක්‍රස්තියනි නොගන කවුහරක බලනවාන ඔගො බලන්න පුලුවන්. හැබැයි මේ පනවුඩය තිබෙන්නේ දෙවියන් වහන්සේ පිළිගත් දෙවන් වහන්සේ තමයි මගේ දෙවන් වහන්සේ. උන්වහන්සේ විතරයි මගේ දෙවියන් වහන්සේ කියලා කියන යට පමණයි. එතකොට දෙවියන් වහන්සේ කියලා කියදිී නිකම් පොදු වස්තුවක් හැට ගොල බලන්ටෙප. දෙවන් වහන්සේ ඔබගේ දෙවන්හන්ේ ැ තනි තනියක් කෙනාට කියයන්නවා ත තනයක් කෙනගේ මයිකල්ගේ එසකල්ගේ රීනාගේ සුභාගේ උදයන්ගගේත ඔබගේ දෙවියන් වහන්සේ. එතකොට ඔබයි ඒ දෙවියන් වහන්සේ අතර තනියම තිබෙන සම්බන්ධතාවයක් යන තමයි මෙතැන කතාක. ැන් අපිසාමා්‍යයෙන් එකතු වෙලා වැඩක් කරනකොට එකතු වෙලා කරන වැඩේ කෙරෙනවා. අවුලක් නෑ. හැබැයි තනිියම අපි වැඩක් කරනකොට ඒ වැඩ අපේ වෙනවා පෞද්කලික තන පෞද්ගලිකව එක මගේ වෙනවා. එතකට දැන් අපි කතා කරන්නඩ යන දේවල් පහ ආගන්ඩ අපි සමස්තයක් ලෙස පවුලක් ලෙස සභාවක් ලෙස කිතුනු සමාජය ලෙස අපි අහන්ඩ ඕන පැවත් අන්්ඩ ඕන දේවල් නෙවෙේ සෑම තනි පුද්ගලයත්ම තනි තනයෙන් අහලා ක්‍රියාවට දමණඩ ඕන දේව. එනිසා දෙවන් හස ඔබට කතා කරන්න ඔබට කතා කරන්න ඔබට කතා කරන්න. දැන් බල ඉත නිිශ්්‍රයි. නුඹේ දෙවවූ ස්වාමින් වහන්සේට එතන හිපරු බැලුවන හරි ලස්සනයි දන්න. දෙවන් වහන්සේට කඇත්තර මං කියලලා දී දනෝ කලට වන්හස නමක් නෑ හැම නමත්ම උන්වහන්සේ විග්‍රහ කරන එච්චර. හැබැයි ය විග්‍රහ කරන නංවලත් විශේෂනං කියල සමහරක්තිය නවනේ. ඒවා ප්‍රධානතම දෙකක් මුණද එකක් එලෝහි. එහම තමා බයිබලයේ දෙවියන් වහන්සවා අපට හඳුල්ලා දෙන්න පලවෙනි පතේ. උත්පත්ති එක එකේ ගමජ දෙවියන් වහන්සේ එල්ලෝ හිම් කියලා කියලා තියෙන දෙවියන් වහන්සේ. ඊනම් එක තමයි යාහේ එනම් ස්වාමයන් වහන්සේ එනම කොච්චර ශුද්ධද කියනවන යුදෙව්වාදටත් එනම් උච්චාරණය කරන ඒ අකුරු යාහෝේ කියලා ියල තිබ්පතයකොු කියන්න දෝනායි කියලා. එතකොට එල්ලෝ හිම් යාහේ කිය ඔය නං දෙක තමා දෙවියන් වහන්සේට තිබෙන ඒ නංවලින් විශේෂම න ය නං දෙකම යේසුස් කියන නාමීට සම්බන්ධයි එනිසා ඒසුස් යන නාමය සියලු නාමවලට වඩා උසස් නාමය බවට අලු ිුමයවන් වහන්සේ ඔසවා තිබෙන. එක අපි දන්න. එතකොට මෙතන කියන්නේ නුඹේ දෙවී වූ ස්වාමීන් වහන්සේ. එඉතන අදහස් කරනවා මෝසෙස් ඉශ්්‍රයිල් මිනිසුන්ට ඔගොල්ලු දැකලතියන ඔය මිසර දේශයේ දෙවරු. මීදියන්වල දෙවිවුරු. ඔය ශීන් කාන්තරයේ සීන් කාන්තාරයයේ ෂීනයි, මෙඔක්කම වෙන වෙන කාන්තාරයක වගේ ඇහුුණට ශීන්වෙනයි සීන්වෙනයි සින්න අයයි වෙනයි. ඔය කාන්තාරවල ජීවත් වුණන් ජනකොට්ටා ශාතරතිබන් දෙවරුන්ට වඩා. දැන් ඔබ ඇතුළිවෙඩ යන ඔය කානානිවරුන්ගේ දෙෙවරුන්ට වඩා. විශේෂ සහ විශාල උත්තුම් වූ දෙවන් වහන්සේ තමම් ඔබගේ දෙවන් වහන්සේ. එතකොට නුඹේ ැන ඔබේ පෞද්ගලිකයා පෞද්ගලික මල්ලි නංගී අක්කේ ආච්ච්‍යයම්ම මානේ ඔබගේ දෙවියන් වහන්ේ ඔය කිසිම දෙවිගෙනකුට සමාන කළ නො හැකි ඉතා උසස් දෙවියන් වහන්සේ. ඒ නිසා පලවෙනි තේ ොනවාද තියෙන් ඕන ඔබට නේ දේවූ ස්වාමීන් වහන්සේට බයවීම බයවෙන්ඩෝනි. එතකොට බය කියල කියදී බය විධ පය තිය නව බයිබලේ. දැ මෙතන බය කියලා යාහෙ කියන හැප්‍රේ වචනය පාවිච්ච කලා තියෙන්නේ. ඔය බය කියන්නේ නිකංහර අරර අඳුර්රට යකාට හොරාහට බයවෙන බය නෙවෙයි. නමුත් ගෞර්රවාන්මිත බය. හරියන් වහන්සේට ගරු කරන ඒ බය ඔබට තිබෙන්ඩුනේ කියන එක තමයි මේ ත මෝසස් කියන්න. හතයි මේ බය ගැනමම් පොඩ්ඩක් විග්‍රහ කරන්න දේව පය දේව බය හිතෝපදේශපොතය කියලා තියනවා මේ දේව බය තමයිලු ප්‍රඥාවන මේ ප්‍රඥාවේ පටන් ගැන්මය. ද වාහනයක් අප එළවගන යන්න නම් එක ස්ටාට් කරන්න්නෙ වේ ටාට් කරඩ ස්ටාක්් කරපුම එය යන අඊට පස්සේ. සවරලාට වහන ස්ාටුන ඇතනන් අපි තල්ලු ස්ටාට්ක කහරි කරන වල්ලමට දාලා හරි ගාල ස්ටාක්් කොරගෙනය. එතින් ප්‍රඥඥාව පටන්ග්ඩ එපෑ ඉදිරිට යන්ද එතකොට ප්‍රඥාව පටන් ගණ්ඩනං දේව බයතියෙන්ඩෝනි. ඉතින් මෙ දේව බය කියන්නේ මොකදද. දේව බය කියන්නේ හර දෙවියන් වහන්සේට තම තම දෙවිවරුන්ට ඔය අනිත් මිනිස්සු බයවෙනවා වගේන්නේෙවෙේ. එක තම ෑ කියන්නේ. දැමෙනමෙනනාගංගොල පින් ඇති අපි තේ දේවරට මයි වුනම් මයි යම් සමහර දෙවරු බාලකොට බය. දඟට යන්න හිතෙන්නේ එන. දවදාගෙන ත්ේ පිහි ඇති පොලු තියාගෙන සිංහවුට ඉන්දර්ජන රතු සාරයක්ක් ඇදක නම්ටි කෙක් ම නමුත් ම්න්ටි බලනකොට. ගියන් භාරි බයයි නහ. ඒ ඒ බයනවේ අපි දෙවියන් වහන්සේ කෙර හිටෙන්ඩෝනේ. ගෞරවාන් මිත බයක්. ඒ බය අද බොහො කිතුනුවන්ගේ ජීවිතය නැ කෝමද දන්නේ. දෙවියන් වහන්ේ කමට කිය වරයින්න නොබේස් දෙවූ ස්වාමීන් වහන්සේ එතකොටත් නොඹේ දෙවවූ ස්වාමීන් වහන්සේ කියලා කියන ටිකේ අන්තර්ගත වෙලා තිබෙනවා ඒ දෙවියන් වහන්සේගේ, ගුණාංග ඒ දෙවියන් වහන්සේ පිළිබඳ විස්තර. මොනවාද උන්වහන්සේ සර්ෝ බලදාන්න. සර්වෝ ප්‍රඥාවත් නහස දන්න ඇති දන්නන්නේ. සර්වවාශී උන්වහසේ නැති ගැනන්නේ. එතකො දැන්. අපේ මිනිස්ුන්ට තිය ප්‍රශ්නය නොත්තන් අපේ දෙවියන් වහන්සේ රූපයකට ගහකට තැනකට, පින්තූරයකට, පිල්මයකට, උන්වහන්සේ සීම වෙලා නැති නිසා. අපේ මිනිස්සුන්ට උන්වහන්සේ ඉන්න බවට, ෙච්චර වදින්නේ. එතු අපි තනියම ඉන්නකොට පිස්සුනාටන. දැන් දෙවියන් වහන්සේ මෙතැන ඉන්නවා දැක් අනම් උපමනාද කර. ඉන්නව දැක්කනම නොට කරන්න ඉවලයින අපි. එතකොට දෙවියන් වහන්සේ සර්වවාසය නිසා අපිත් එක්ක ඉන්නවා. අප වයන කොටත් න්න වාහන යනකොටත්තු වා උන්වහන්සේ අපි නිදාගන්න කකොටත් උවහස අපි යන්න එන්න හැම තැන උන්හන්ස එන්න ොකද හෙම ඉ නැතුව බෑ මොකතක්කින් දීතු මං එච්ර හොඳ අනෝයා හොඳද නිසා නෙවෙයි උන්වහන්සේ එච්චර විශාලයි.ි හොඳනි සහඳඋුලා විතරයි දෙවහ සින්න නම් අම්ම යමි කවරු ළඟග වද වන්හන්සන. උන්වහන්සේගේ විශාලත්වේච්චර නිසා උන්වහන්සේ ඉන්න ඇතුව ඉන්දබෑ. රපි ගැුම ලබ පලුත හැත්ත ගනංගල මිනිස්ස අපිට කියල දුන්නේ එකකාල ඉතින් තිීවය අනම් නන්නෑන. ීව ජෝල්ල ලයිට්ත නම්ම නන්නෑ. ශෝවිතරයි තියෙන්. ඉතින් චිත්‍රපටි ශාලාවකට අපි ගිල ෂෝය එකක්හෙන් බල එන්්ඩු. ඒක තම අපේ කාලි තිබුණු අර එකම විනෝද ලොකු බියධන් සහිත විනෝදේ. එ අපිට කියා ෂෝබලන්ඩ බෑ කියලා. ත අප හනන පස්සලකින් ඇයි පාස්ස කියෙන නෑ මෙහෙමයි ඔගුල ශෝබල බලන්ඩ ඇතුළට යන කොට ශුදාකන්හන්සේ නැන්ඩු ඇතුට. උන්වහන්සේ එලියට කියලා ඉන්නවා. එතකොට කොච්චර දුකක්්ද සුදක්මන් වහසේ ගොල්ලාේ නැතුව ඔගොල තනියම ගිල්ලා. එතකොට මුල්කාලේ ඒ මට හොන්දයි කියලා දැන ඔව හෙක් බට හො ැෑ මොද. ඊට පස්සේ අපි කොලු වියට පත්වෙනකොට. හැත්ත නේක ැි හම ගොඩක් පොඩි නම් අවරුදුුවයි කොළ හිපුේද. නමුතර කොඩ්ඩක් කොළු වියට එනකොට යැන් දහතුන දා හතර. ඒවගේ වයසේනකට අපිට ශෝ බලන්න ඕන ෂෝනෙම ශෝවල නිකං ජල්පරරිස්්ටිකක් එම තියෙන්දන නේද ඉති ඒවගේ ෂෝබලන්ඩ? සයි වැඩේ තියෙන්නේ එකක් අප එඩල් සොල්ලි නිසා පිට හන්ඩ දෙන්නෑ ඒත් ඔොරෙන් යන්නඩ පුලුවන්කම තිබුණයි කාලේ ඉතින් බැලවෙෙන ඉති බලන්න හම්බු නෙනෑ. පස්සේ 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 ඔව හිනාාවෙන්ට එපා දැල්වෙ නෑ එක එක ඉතා දුකෙන් කියන්න මොුණවා කරන්න.ෆේමස්ම කත්තමයි සවන්න අයිත්සින් ජැපෑන් කියල එකක්කාව සවන්න අයින් ජැපන් කර ෂෝය එකක්කාවා. ති හැෝමි සුදදුම් පොල්ලු ෙටි අපි සෙල්ල කන්නනකොට එකක් හොරෙෙන් බල ගිහිල්ල බල ඇහිල්ල කියනවා යමයි බං මෙචර ෆයි් තියනවා මේචර මෙ තියනවා කියලා හෙම කියනවා. අපිට ආස ඒවා බලන්න ගෑන වැඩේ ශුදාාත්ණන් වහන්සේ නෑන යඇතුරට කියලා ඉතින් අපි ගිය නෑ. අප ටිකක් ලොකුවට ලොකුෙන්ද. ට හිතතුවා අටේඒ හොඳ වැඩක්න ශුදත් වහස කරන වැටත් හොඳ වැඩක් කියල මොකක්ද කෝම දීද ඒවාගේ ෂෝයක එකක් බලනකොට ශුදක් වහන්සේ හිටියයන්න හලු අමාරු දැම් බලන්න අපිත්ක් අපේ හම්මල තාත්තාලෙක්කයි දෙගෙන බලට බැරි ශෝතියවනේ. එතකොට අම්මල තාත්තාලෙක් ඉදලම බලන්ට බැරි ෂෝනන් ශුදක් වහන්සේඉන්නකට බලන්න බෑනිි. එතුර උන්වහන්සේ එලියට වෙලා හිටියයන. අපි ගොච්චර ශෝකට ගිල්ල පාලල්ල එලියට එල්ලා? දකහස බ ැලව නෑන දන්න න ො යන්න කෙන ඇති. ඉති අපි යිල්ලා ඉර පද ශුදකන් හන්සේ අරි යවතුම රයිත් කියලා අබව් එකතු වෙනවා කියෙන ඉති ඒවාගේ ඔය බොලන්ද කතා තමයි අපි ඉස්සරකිවේ මොුණවා කකක් ති ඒවත් අප ඉ ශ්වාසක බද්ි ල න්න මව ොුණට අන්දනකන අම්මතත් මමකර හන්ද. හ මාමා කියනවා බක්කා එන කියනවා බිල්ල එනවා කියනවා කාපංපුතේ නැත්තම් බක්ක බිල්ල එනවා කියන පන්නාේ න තන්නය හලි ොතන්නන්සේ. මගේ ඔලු ඒ කාලෙකට කොඩ ිපන උකුණෝ පිරිල තිබ බ මගේවලි ඉතින් අප අම්ම උකුණු බලනකොට අර බරිිතේ නොලු එතකට අපට කිව මුණක් දන්නවාදේ උකුුණ ොටික් ඇරං උන්ගෙන් කරත්යක් හතන කරත්ෙන් ස්කෝලිට හන්න බලු අ ඒක විශ්වාස කලලා ඔලුව දීගෙන හිටියන්නේේ ඔයයාපි. මොන තරම් මිනිස් මෝඩ ඒකම කරාපල්ලියට ආවායෙන් පස්සෙත් ඒකම කරාපල්ලියට ආවයම් පස්සේ. ඉතින් ඒ නිසා මෙතන මෙත ව්‍යාච බය නිකන් අර අනවශ්‍ය බයක් අපිට ඇති කරලා දුන්නම්. නමුත් ඇත්තට එහෙම වෙන්ට පෑ එකැන ශුදාාත්මයණන් වහන්සේට දෙවියන් වහන්සේට කිසිම තැනකට මම එත්තට නං එන්න. කියල කියන්න පෑ ඇ තන්න ව උන්වහසේ එන්ද ඕනෑ උන්වහන්සේ සර්වාසි. උන්හසේ හැම තැනම ඉන්නවා. එනිසා ඕකොන්න යන්න යන්න තැන මොනවාගේ තැනක් වුණත් එතන්න දෙවන් වහන්ස නි වාරයෙන්ම ඉන්නවා. එතකොට දෙවන් වහන්සේ ඉන්නකොට අපිත් තියෙන් දඕනේ ගෞරවය උන්හන්ස පිළිබඳව ඒ? ගෞරවය තියෙන්ට ඕනේ ඒකට තමයි මෙතන යා හේ කියන බයපාවිච්ච කරලා තියෙන්. දෙවියන් වහන්සේට තිබෙන ඒ බයි. ද ඒක අපි ඇදැහෙල්ලෙන් විතරක් නෙවෙයි අපි අපේ මොලයනුත් අප ඒක පුරදුුවෙන් ඕන දෙව වහසේ ඉන්නවා මෙතැනත් ඉන්න අතනත් ඉන්නවා ඉන්න ඉන්නව ඉන්න තැන් ක්‍රතියානි කාරයට ලා තිය ලොකුම ප්‍රශ්නත හැගි හැගීම හැ අපි ඇද හිල්ල පැත්තකෙන් කියලා හැඟීම් වලට බර වෙලා ඉන්නේ. හැගෙන්ඩ ඕන දෙවියන් වහන්සේ දෙක හස ගි මුකේ හැඟෙනවත. අපි පාස්ටර්ලා ම තමයි මිනිස්සුන් මෝඩ කරන්නේ. දැන් දෙවන් වහන්සේ මෙතන සැරිසරනෝ දැන්ත ඇයි මිචරලව වහන්සේ කොද හිත්ිය. න මං හන්න ඇත්තට දැ අපේ දෙවහන්ස සරව වාසීන උන් වහන්සේ නිිකම සැරිසරණදවන් වහන්සේ ඇයි දැන් ැරිසරට . ද න හස ර අපි ප ත් ල නන්න උත්ති නන්නම උන්හන්සේ ැරි රමින් ඉන්න එකට දැ ර සන ැන නවා දැන න ැන නවා දන ර සු එත කොටම බල පොටි කවර ජනලක් ඒ ඇල පොඩ්ඩක් හොළක් ැතු හම හ මේ අයිස්වාගන දැක නෑන නලයක් ැර හ හරි 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 දවේ ක ඔබ ළන්න යිල්ලා හලෝ දෙියන්හන්සේ අපිමොකේ අපි කවුර ළඟටත් එන්ඩ න්නන්නේ. න්හන්සගේ හස්සේ අපි කවුල් ලඟලත් එන්ඩඔන ඇම කෙනා ලඟම දෙවන් වහන්සේ ඉන්න හමක න්හසේ සරර්වවාසී නිසා. එනිසා හැගේනොකොට විතරක් බයවෙන එක නවත්තලා හැමයි වලේම දෙවන් වහසට බයවින්න. ඕකයි අපිටවෙලාී පල්දිට එනකොට දෙවන් වහස බයවෙන යාා කර කට වහසර බයවන බයිල ගන්නකට දවන්හසට බායවෙන පස්්කන ගෙරටනකට දෙවන්හන්සට බයව වන්හසට ට පාස්ට ලබයි. එතකොට පාස්්ට කෙනෙක් එනවා බයි්‍යක බැහ එනවා විතර හෙන ර වීජර හ සිදිය අංකපන් මේ දාව අදට දසම් පාස්ක නොම්පියට පොඩ්ඩ පාච්ච කරග ලියුමක් හගන්ිකන පොඩින්ට පාස්්ටම ලැස්ස කල දෙන්නම් කියලලන්න ස්ත්‍රීක ටිකීත් කරප ඇයි? එම වනචරක් කියයන W..com. ොක්කම් බල තින පස්ත කරට වැැදිලවත් ඕක වැදනක් මීටරුුණා නඟීවරයිනි කලිතිේ වගේ අද මිනිස්සු පාස් කරනට බයයි. අනිත් සභාවන්න ඇදහෙලිවන්තන්ට බයි. ඉතින් ඕ ඕ වැඩ නෑ තේරුමක් නෑ අපේ දෙවියන් වහන්ස අපිත්තක ඇැන්විලම ඉන්න. එනිසා ඉස්ශ්‍රයිල්වරුන්ට මෝසෙ හරා දෙවියන් වහන්සේ කියනවා දෙවිවූ ස්වාමන්හන්සිේ. එච්චර්ර විශාල සර්වවාී සරවෝ ප්‍රඥාවන්තුන් වහසේ දන්න ඇතති තින්න. ඒ නිසා බයවිඩ. ගෑනට දන්න තු හරට කරන්න පුුව මිනි අද න්නනතු හොර ඇයට කරන්න පුලුවන් ලාමන්ට දන්න නතුව දෙම ඔපියන්ටය දන්න නතුව පස්ට දන්න ඇතුව. හැබැයි දෙවන් වහන්සේට විරුද්ධ වනා. උන්වහන්සට දන්න ඇතවන කිසිම දෙයක් කරන්න බෑ. ඒකයි මෙතන මෝසිෙස් හරා දෙවන් වහන්සක අන් දන්න දෙවන්හන්සේ වා පහ මතක් කන බොහඇය දන්නවා. දන්නේ එක නෙවෙේ කතන්දරය කොත් කීතනෙ වා හිතාගෙන කරනවාදයකන ප්‍රශ්ට. එ නිසා දෙවන් වහස කතා කරට ඉට දෙන්නද දෙවන් වහස ඉසල්ල ඉල්ලන්නේ පලවනීමදේ. දෙවිබූස්වාමයෙන් වහන්සේට බයවීම. මොන වගේ බාද නිකර ගෝනිි පිල්ලට බවෙන බයනෙවෙයි. යකාට බය වෙන බයනෙවෙයි කොරෝනට බයි වෙන බයනෙවෙේ ගෞරවාන් මෙත බයක්. ඒකවටි කියෙනවා දෙවෙෙන එක උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත්. ඔතන වචන දෙකක්න මොගලන්ට පෙන්නුම් කරදින් දන එකක් තමයි සියලු මාර්ගව. දැන් අද ගොඩක් ක්‍රස්තිානය අය ඉන්නවා දෙවියන් වහන්සේගේ මාර්ගවල බොහෝතුර්රට හැසිරෙන. ජන්හන්ස බොහ මාර්ග ෂෝ සමහර්දේවල් ගත්වත් සමහර දේවල් වලේ ගොඩ දෙවියන් වහන්සේ කියන විදිහට හැසිරෙන. නමුත් තමන්ට වාසය ලබා දෙන සමහර මාර්ග තියන වනේද. ඒ දෙවියන් වහන්සේගේ මාර්ගවල නෙවෙයි හැසිරෙන්නේ තමන්ගේ මාර්ගවල තමන් හැසිරේ. බයිබල ඔය ගැන කියලදනෙන හිතෝභ වේෂපතියේ මනුෂ්‍යයාට යහපටැයි දැනෙන මාර්ග තිබේ? ඒ මාර්ගවල්ල අවසානය මොකක්ද මරන්නේය දැංශෝ දියමට තියෙයි එකකන දැ ලංකාව හොඳ හොඳ හහිුවේදක තුනත් දැන් හිල තියෙනන. එතකොට ඒ පොඩි පොඩි පාරවල්වල වලවල් තියන පාරවල් වල ගිල්ල 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 හයිුවේකර නැක්ගම අපින එකම් මාර ජොලි දියමට එලෝගෙන යන් ඩසයි. ඒවාගේ අද ක්‍රිස්තියානී මනුස්සයගේ හොඳ හොට මාර්ග තියනවා සමහර මාර්ග හරි අමාරුයි අපහසුයි. අර අපි කෝටු අපන්්ඩ කියිය මාර්ග වගේ සමහරය වන්නේ කොන්ද කඩාගන අපි දඟල හෙල්මට්දාගන ජීප එක කිය එකම මනුස්ය. එතකොට ක්‍රිස්තියානි මාර්ගය කොහොමද කියන කතාල නෑ. නමු ඒේවා දෙව අන්හන්සගේ මාර්ගද කියන එකයි නැතගත්. සු දෙව අන්හන්ස සියලු මාර්ගවල හ එකකට සියල්ල එක බලාග්ඩ එඟ තම හැසිරීම මෙතන සිංහලෙන් අයිදන්න හැසිරීම කියලා දාතන්නේ ඉගිසි යිබල වෝ කියල දා ෝ කියල දලතියෙන්නේ. වෝ කියල දාලතියන නමදක තමඒ හෙබ්‍රේ වචන මමක ළඟත උගනලතුන්න ඇවිදීම පිළිබඳව. දැන් ඒවා ඒවා ඔන්නකාටහරය ඇවිදීම ගැන හොඳ අධ්‍යියනයක් කොඩ්ක් ලබාගන්ඩ ඕන ඇවිදීම ගැන එක දේශනාව තියනවා එති ඇවිදන්නේ කුලෙන්නේ කුල කියන තව දේශනාව තිය ඔයක බැඩුවන. න්ට දුරට ඔගුල්ලට ඕක ඉගන ගන්න පුළුවන් නැමුත් ඒවත් ඇත්තකෙන් තිීමම් අද මම ඇවිදීම ඇයි දෙවන් වහස කියන්නේ කියල කියන්න ඇවිදීම කියන්නේ දේවල් දෙකක් නෙවෙයි මොකක්ද හිටගන ඉන්න එක නෙවේ දුවන එකනෙ අද සහර ක්‍රස්තියානයාය හිතගන ඉන්න ස්වර්ගය කලා ලොක බෝඩ්ඩ ගදදාලා ඊතලකත් හල මෙහෙමඉන්න ඒඇළඟට එන්න හැමෝ ඔොස්වර්ගයට යනවා ආම ඇයි හරිනේ ස්ර්ගයට මේ පැත්තරේ අන්ඩුවනි කියලා කියලා දිනවා ොඩක් පස්ටස්ලා ඉන්නවාද ගොඩක් පස්ටස්ල ගොඩක් පොෆට්ලා ගොඩක් වංජලිස්ල ගොඩක් අය ඔය වගේ හිටගෙනමිනි සුන්ට බාග පෙන් නවා හිටකැන මග පෙන්න්නට බැරිද පුළුවන් යන්න ාරට බැලලා යනකට ඕන තරම් හිටන හිට ගනම් මඟ පෙන්වන බෝඩ් යන දැ නුවර තියෙනවා ටැන්කීයක තියෙනවද කොල්ලම්ඹ කියලා ඔය එක් බෝඩ්ඩය හරි කොළමට යනවාද හ බෝඩ් එක බලන හැමේ ම කොළට යන එතකොට අත ගොඩක් දේව දාසයෝ ස්වර්ගය පැත්ත පැති මූ විපැත් නරකා ට ගොඩක්හැ ඒ අයගේ දේශනා අයගේ හාස්කන් ඒ අයගේ අනාගතවාක්‍ය ඒවාෙන් ආශිරවා අද ලබා ගෙන යනවා ප්‍රේෂ්තලෝට් හැබැයි මෙයා හිත ගැඉන්නේ එතකොට ක්‍රස්ති්‍යානිිකාරයා හිට ගැන හිටිය න කබදාවත් ස්වර්ගිරයන්න. එතකොට සමහර මනාදකාරන දුවන දුවන්වාගේන මොත්න්න ද ඕනාවට වඩා අත්මිකත්ේ ඒකත්මම දේශනාක කරති නව ඕනාවට වඩ. ඕනාවට වඩා අශුද්ධයි. ඕනාවට වඩා එක නශුද්ධවින්ද තරමට ශුදධව හිටියට කමක් නෑ කියනෙක් නෙවෙයි. ශුද්ධව ඉන්ඩුවන්න ප්‍රමාණයට ව දැ ඕනාවට වඩා කියෙක්ම පැහැදිරි කළ දෙන්නම්. දැන් අපි වීදුරුවක් ගත්තනම් ඒ වීදුරුව ්‍රප අතුරදාම. භාගයක් පෙරවන හරිනේ තුන් කාලප පිරේ වනම් මදී. පිම්පූර්ණයෙන්ම පුරෝපු හම පිරුණානේ. ඒකටත් වඩා අපි තවත් පකරන්නට පුළුවන් එතකට නත් වෙන්නේ පිරිලා ඉතිරිලා යන. අ ඒක තම ඕනාවට වඩා. ඕනාවට වඩා ධර්මිෂ්ටව ඉන්ඩපා කියලා කියන්නේ එඒ ධර්මිෂ්ටකම අඩුවෙන් තිබ්පට මක් නෑ කියන එක නෙවෙේ. නම ඕනාවට වඩා ශුද්ධ වෙලා ඕනාවට වඩා දගල දල ද දුවල දගලට හද. ඒ හරි භයානයි සු වහසේ එක අපි න්න. සු වහන්සේ සබභහ ඔස් ගන්්ඩයනවා ළඟදීම ඒ කිදාන අද අද්‍යවත් ඒක වඩ පුලුවන් කුද්ධන්නේ. හැබැයි එහෙම උන්වහන්ස ඉක්මනට එන්ද අනවා කියලා හදිසිය කිසිම සූදානමකින් තොරව අධ්‍යපනයකින් තොරව සමහරු හිල්ල දුව දුව සේවය කරන්න ගහිල්ලා අනාගන හැප්පිලා කඩාගෙන බිඳ වැටලා ඉන්න අවස්ථා අද පුොහොමේ ඇතියෙන. ඒ නිසා දුවන් එපා ඕනවට වට දුවන් දෙපා. හැබැයි දෙවියන් වහන්සු ්‍ර වුණද කරන්න ඕනේ ඇවිදින්ඩෝනි. හිතගන ඉන් දෙපා දුවන්ඩත්්‍යපා ඇවිදිද දෙවියන් වහන්සේ සමඟ උන්වහන්සගේ මාර්ගවල ඇ හති නෑ හතිසියක් නෑ උන්හන්ස දැ මේ මිනිසුට කාටතවයි කියන්නේ අවුරදු හතලියක් තිස්සේ ගමන් කරගන ආපු කට්ටියට කියන්න. ඕක ඇත්තට මිසරයෙන් ගෝෂාන් වලින් පිටංග පිටත්වනාාන. ජෙරිකෝවට එන්ඩ ඒ දවස් වල ගත වෙන උපරෙම කාලය දින හතලිය. රෑට රෑට ඔහෙන් අතර වෙලා නින්දද්දාලා ඉරු උදාවත්තෙක්ක එර බහිනතෙක් ඇවිදගෙන මීට ගානට ඒගොල්ලු ගමන් කරන්නක් දවස් හතලියක ගමනක් මේ අවුරදු හතලියක් කාවේ. එතකොට මෝසෙස් මේ මිනිස්සුන්ට කියනවා ඇවි දින්ද දෙවියන්හසේ මාර්ගවල මනවාද කරන්නඩ ඕනේ ඇවි දින්ඩෝනේ හිටගැන ඉඩත් එපා කඩාගන දුවන්ඩත් එපා. එතකොට දෙවන් වහන්සට බයෙන්ඩලු එට පස්ස වන් වහස සියලු මාර්ගවල හැසිරෙන්ඩලු ඒට කියන උන්වහන්සට ප්‍රේම කිරීමත් ප්‍රේම කිරීම ඒ ගැන අපි දන්න අහාවා ඒ වචනය එක තම ග්‍රීක්් වලින් අගාපේ කියලා අපි කියන්නේ උන්වහන්සට ප්‍රම කරන එක පිට ගොඩක් වැදද අත උන්වහන්සගේ බය ගැනමන් කතා කර දෙවියන් වහන්සට බය වෙන බොහෝ අය දෙවන්හසට ප්‍රේම කරන්නේ ගැන දෙවන්හසට බය වෙන බොවායි ්‍රරන්න ඕක ගොඩක් වෙන ආගංවල සිදු වෙන. හම කෙනාම නෙවට බොහෝ මිනිස්සු තම තමන්ගේ දෙවිවරුන්ට තියන බය තරයි ප්‍රේමයක් ඒ දෙවිවරු ගැන නෑ. ඒ වගේම ක්‍රිස්තිානි බොහෝ අයත් දෙව අන් වහන්සට තියන බය තර ප්‍රේමය නෑ. බයට උන්වහන්සේ ශේපක තියාගන ජීවත්තයට හදරක් ඇයි. ම දවන් වහන්ස හරිර හොර තියාගත් නැත්තම් උන්වහන්සැප ආරක්ෂා කරන්න උන්වහන් සට ශිරවාද කරන්න අපිට ස්ර්කයට හඩ බෑ. ඉතින් බයතියම නමු ප්‍රේමය නෑ. ඒ වගේ සමහරයට ප්‍රේමය තියනවා බයන. තමාරයි දෙව හසට කැතවි දිට ආතර ප්‍රේම කරම හැබැයි බයනෑ. ඔ ඔය දෙකෙන් මනාන දැ බය නැති බය නැති ප්‍රේමය මනවාද ඒ පුද්ගලයා තමා ප්‍රේම කරන දේ සුළු කරනෙක්. දැම් මම බය නැතුව කාටහරි ප්‍රේම කරානං ඒ පුද්ගලය මට වඩා පොඩි. මකද මං ඒ පුද්ගලට බයි නෑ? ද හද දෙවියන් වහන්සේට ප්‍රේම කරන බොහෝ අය? දෙවන් වහන්සේව සුළු කරගන ඉන්නේ හේතුව බයනෑ. ඒකම ප්‍රේමේ නැති බයමොුණාද. ප්‍රේමේ නැති බය දෙවියන් වහන්සේව නිකං යකෙක් වගේ භයංකාර කෙනෙක් වගේ සටෙක් වගේ පෙන්නනෙ. දැන් අපි ප්‍රේමේ නතුව බයමන දවල්ති බෝය යක්ෂට බය යක්ෂට ආතද නෑ බොය? සර්ප බය සර්පීට ආදරේද නෑ. සත්තුන්ට බයි හොරුන්ට බය හොරුට ආතරේද නෑ. එතකොට ප්‍රේමය රහිත බය ඒ අපි ප්‍රේම කරන බයවෙන පුද්ගලයාව එක්කෝ යකෙක් කරයි හමනැත්තම් දෂ්යෙක්රයි හෙමනත්ත සතෙක් කරයි ඒ ඒක දෙවියන් වහන්සේම නින්දාවට පත් කරන දෙයක්. ප්‍රේමය නැති බය. බය නැති ප්‍රේමය? උන්වහන්සව පටි උන්වහන්ස සුළු කරන එක දම්මල තාත්තල තම දරුවන්ට ප්‍රේම කරනවා බයවෙන්න සමාර්කය ම මේ පාස්සට මගේ දරුවන් මම් පයි ඒකනවේ ඒත් වගේ දරුවවා හදල තියෙන හැටි නමුත් තමාට වඩා පොටි කෙනෙක්ව තමයි අපි බයනැසව ප්‍රේම පේම කර එතකොට දෙවියන් වහන්සේ අපි බයවෙන්ඩ ඕන තරම් උන්වහන්සේ විශාලයි නමුත් උන්වහන්සේ නපුරුනෑ දුෂ්ටනය ඉති ගන්වහන්සේ කියනවා ප්‍රේම කරන්ද මට ප්‍රේම කරන්ද ප්‍රේමත් කරලා බයත් ව. ඔන්න ඕක සාමන්නේ ඕක තියෙන්නේ තියඩ ඕනේ භහරයාවන්ට සිිස්ටස් ලහගන්ඩ ඕගොල්ලන්ට ඕක තියෙන්ඩ ඕෝ න මහත්්‍ය පිළිබඳව හත් පිව යකු ති පේම ති න ගුක් ිට ලක ඒ එක ඇත් පස්සුම හත්ත ගන්න රකු බය යනවා ොක මනි කර වැඩ මට සැකයි මකර කරට දන්න ටෙලිෆෝර්න් එක බුතියගෙන ඉන්නේවා මෙ දැගිහින් එන්නම් කියලා පරක් වෙලා එනවා ඒවගේ බයතතිය ඒ බය ජයන න මංගතයකර. ඒ ඒගේ බයයක් ඔහට නැත්තන් ඔහේ භහරියාවක් නෙවෙ ඒ පැත්තිගෙන තියම් ඒ මට වඩා ලොකුව එක කියන එකෙනෙක් කියන ඒ බයිද විශේෂෙන් අපි දරුවගත් තනම් දරුවන්ටේ බය තියෙන්ට උ දෙම වපි පලිබ. ඒ දරුවන්ට තම දෙමවපියන් කෙරෙහි තමා තමා හොඳ දෙ හැටියට දරුවෙක් හදලා තිබෙනනම් ඒ දරුවට ඔබ ගැන යැන තිබෙන්නේ බයයි ප්‍රේමයයි දෙක. අ ඒක තම දහස මෙතන අදහස්රන්න ම ඔට පියාන් වහන්ේ ්‍රයිලරන් ඒටික කියල න්නන්නේ පියාන් වහසේ කියන කතාව කිය න්න ක අලුත් ියුමේ ව සසපට කෙදි එකකක් පරන්න කිිවිසු හිට අයට නොලැබුුණු ආශිරවාදය අතමයි අලුත් කිවිසුම අපිල පිලතියෙ දරුකම දෙවන් වහන්සේ. එතකොට මට බයවෙන්ඩඒ වගේම මට ප්‍රේමු කරන්න. ප්‍රේමේ නැතුව මට බයවෙලා මාව යක්කි කරන්ඩිපා. ඒගේ මට භයනතුව මාව ප්‍රේම කරලා ඔබට වැඩි මව පොඩි කරන්ට හරරි තේ ම කියන්න ඔබ දී බ ඔබොටක් සෝලි කල ලන්න බය ති ෙනවා ද හසේ කොච්චර යනවා ප්‍රේමය තිබෙනව ඒක කොච්චර තිබෙනවා නි සේවේ සේව ගැනමං කියනකටම කියන්න නවාද යොහන් විසේක ගැනම ඉගන්නවා. ඒසුස්ුවන්ස ප්‍රේතුරස්ක හන්නේ හලෝ උඹ මට ප්‍රේම කරවා.ඒ ප්‍රේමේ පදනම උට තමයි ම ඔඹට සේවයාවන් දෙන්නේ. අදවිලා තියෙන හෙම නෙවයි. දීමනාතියන වන ගොඩක් දීමනාතියන වනං ොකු සේවය කරන්න පුළුව. ගොඩක් ඩික්‍රී උපාතිතියන වනම් සේවය කරන්න පුළුවන්. ගොඩක් උදල් තිබුණනං සේවය කරන්න පුළුවන්. ෑබැෑ බැ හෙම කරන්න පුළුවන් නිකං ලෝකාකාරව. නමු දෙවියන් වහන්සේට අපි අවංක සේවයක් කරනවනම් උන්වහන්සේට අපි කොච්චර ප්‍රේම කරනවාද එක්්චරට උන්වහන් සපයෝ පාවිච්චි කරයි. එතොර මේ පළවෙනි දේවල් තුන බලන්න්න. උන්වහන්සට බයවැෙන්ඩලු උන්වහන්සගේ සියලු මාර්ගවල හසිරෙන්ඩලු උන්වහන්සට ප්‍රේම කරන්න. ඒ ගාවට උන්වහන්සේ කියනවා නොබේ දෙව් ස්වාමෙන්න් වහන්ේ දැම් ලඩ අර පළවෙනි තුන කියන්ඩ එකසාරයයි නොබේ දෙව් ස්වාමන්හස කළ කිව. හතරවෙෙනක කියඩ කලින් ආපහු කියනවා නුබේ දේ වූස්වාමින් වහන්සේට. ඔන්න බලන්ඩ. නුම්බේ මුළු සිතින්ද නුම්බේ මුළු ආත්මයෙන්ද සේවය කිරීම ! ඉළට මොදදුු දේවහන්ස කරන්න කියන හගන්්ඩ තුනුවන හාගණ්ඩ ඔය කැඳවීම තියන මද නැද්ද කියලා බලඟඉන්න යහගඩ. විශේෂය දේවදාසයෙන්ගේ ළමයි. මක් මාව දේවහස කැඳවල තියනවද කිය යාාඥා කරින් ළමයි යහගන්්. ස්කස්ල සේවය කරනය ඔකොල්ගේ ලමයි ගැන ම බතාාවද වහස ැඳවල තියෙනත් දන්න. මගේ දෝද වහසේ ඇැඳවල තියෙන දන්න. හොම හන කට්ටහා ගන්න ජවන් වහන්ස කියන ඔොයා එ මුළු සනගටම මුලු සිතින්ද මුළු ආත්මේන්ද සේවය කිරීම. හැම කිතුන එක්ම සේවය කරන්නටුව හම කිනෙක්. ඒ ගඩව අර්ධ කාලීන සම්පූර්ණ කාලීන කියලා සේවයට නෑ. රැකියාවට තියෙන. සමහරු කියන සම්පූර්ණ කාලීනව වැකරන බැංකවේ කියලා ැංක්‍ර පෑගියක් වැඩ කරන පැෑ අටක් වැඩ කරයි තව ටි පහ දෙ එකක් කරන්න පෑදයක් වැඩ කර චරය. එතකොට දවසකට පැෑ විසිහතරත් තියෙනවා ඒ විසිහතරෙන් භාගයක් පත්න භාගයක් යන්නේ ොලා ඊතත් පෑතිකක් අඩුවෙන් වැඩ කරන මෙ කියනි සම්පර් කාලන බැංකවේ වැඩ කරන. සම්පූර්ණ කාලීන සේවය අර්ධකාලීන සේවය කියල එකක් නෑ. ගැලවීම ලබපු හැම කෙනාම සම්පූර්ණ කාලීන සේවක සේවිකාවන් තමයි. සමරු අර්ධකාලීනව රකියාවක් කරනවා ව්‍යාපාරයක් කරනවා. ඒ වනටි සියලම දන දෙවන්හන්සට සේවය කර්ඩ ුුණ යාාඥ්‍ය සේවය වන්නඩ පුළුවන් වෙන මු වාරි සේවයක්ෙන්න්න පුළුවන් දෙවියන්හන්ස ඕොලම සේවයක් තමයි. එනිසා අපි. හැමෝම දෙවන්හන්සිට සේවය කරන්න ඕ. එතකොට එහම තියෙද්දී කවුරු හරි වෙන රැකියාවක් මොනුවත් කරන්න නැතුව සේවය පමණක් ඉදිරිපත් වෙනකොට තව හොඳට දෙවන් වහන්සේගේ සේව කරන්න පුොන් ඒක තම අද මනිස්සු කියන්නේ සම්පූර්ණකාලන සේවක්. එතවට දෙවියන් වහන්සට සේවය කරන්නඩ ඕන කවුද කැඳවීම තියන අය විතරද නෑ ඒකයිම කියන්නේ. ො ැඳවීම කියලෙක් නැත්ත තියෙනම්. මොකදේ ැඳවීමම් වෙන මොන අත්නෙවෙයි. දැම් මගත්තෙක්ක ඉන්න අමතන කොල්ලෝ ගේපයක්. කෞවර එකක්කනෙක් ගොඩක් මගෙතක් කාසරේ කරගෙන මගෙත්තම න්න තැන කැරකි කැරක කියද කියන හිතියන මං එයට කියෙනමේ මටාරක පොඩක් කරලා දෙට කියන්න. එතකොට අර වැඩේ කරඩ මම ැඳවීමක් දෙන්න කාටද අර මගත්තෙක්ක ඉදිරි පත්තිලා ඉන්න ඒබොද ගලයාට. ඕ ත කැදවීම කිය. දෙවියන් වහන්සේ සේවය කරන්ඩ අපිට විශේෂ කැඳවීමක් ඕන්නෑ අපි සේවයට එඩ යිතියෙන්. සේවය කැරන නපුරදයක් නඒ සමහර මෙම කියලා තියෙන පස්ට කැඳවීම නැතුූ අපි සේවය කරනකොට දෙවියන් වහන්සගේ ආශීර්වාදය එතන නෑනේ ඔන්න තරම් පට්ට බොරුවක්ද. ඒසු සහසවරු දෙදහකට කලින් කිව යිසේ අශනයන්න වැඩි? සේවකෝ අඩුයි යාඥා කරන්න අස්වැන්නේ ස්වාමයාට මේ මිනිස්සුන්වද එඩ කියලා. අද මිනිස් කන කැඳවීම නැතුව කොමද සේවට පාස්ටර්ල කියනවා මගේ පුතාව සවේ යොමු කරන්න ආසයි හැබැයි කැඳවීමක් නැතුව සේවයට දෙඩ හොඳ නෑන. මෝඩ කතා බොලොද කතා. පස්ටරල දරු බලන්ඉන්න අදවන්හස කැඳවනකංඉන්ඩ ජීවිතයට හෙම ැඳවීමක් ලැබින්නේ. මොකත්කට කැඳවීම කියන්නේ අපි දිරිපත් වෙලා අපි යාලයට බැස්සාහම අපි කුම්ඹර ට බැස්හහ එතකොට දෙවන් වහන්සිකැයි අන්න අරක කරම මේක පොඩ්ඩක් කරම අන්න ඒක තම කැඩවීම. නැතුව විශේෂ කැඳවීමක් එකන් ගෙදරට වෙලා රිඟගෙන ඉන්ඩපා. දෙවන්හන්සට සේවය කරන්න ව අප සියලොම දෙෙන. එතුව බලන්්ඩ සේවේ ගැන මෙතන මොනාද කියවතින මුල්ලු ආත්මයෙන්ම සහ මුලු. කකෝ කිය මුළු සිතින්ද නබේ මුල්ලු ආත්මයන්ද. ඕ මුලු සිතිම්ම සේවය කරන්න් ඕනි අන්න ඒ එක තම වැදග. නිකා මේ හිත වෙන කොහැරි තියාගෙන සේවය කරන්ෙ පාද ගොඩක් අයගේ හි යංකාවෙන්න කටියයට කියන්නේ අද ලංකාරේ සේවය කරන කට්ටයගේ ගොඩක් අයගේ හිත ඩුපාහිවද. හිත කටාර්වල ඇගමි. සමහර ලංකාවේ බයිබල ස්කෝල ව ගනගන්න අපේ බයිබලිස්කෝල නෙව මංක්‍යන් ඕනම යිබල ස්කෝල ගන ගන්න බොහයගේ ඇග මේ බයිබල ස්කෝලේ සිත ඇමරිිකාවේ බයිබලිස්කෝලේ ස්ට්‍රලියාවේ බයිබලිස්කෝල ඉංගලන්තය යිබලි ස්කෝලෙ වගල තියෙන. එතකොට දෙවියන් වහන්සේ කියනවා ඔහොම නෙවේ හලෝ මුල්දදු සිතින්ම සේවය කරන්න. මුලු සිතින් ම සේවය කරම් සමහරක් මෙේ. කොඩි සභාවක එච්චර ධනය නැති සභාවක සේවය කරණ අයගේ ඇඟ එතන සේවය කරනවා. හිත අරල කූ ප්‍රසිද්ධ ධනවත් සභාව. කවදහරි මම ඒ සභහාවට සේවකේ කැටියට අඩුවන්. මොනහාරික්‍රමයකින් ඒ සභාවට රංගගත් තනම් මරු. හිතමහි නෑ දෙවන් වහන්සේ කියන්නේ. මුල්ලු සිතිින්ම සේවය කරන්න මේ බලන්ට ඔබගේ සේව. සේවේ පොඩි ලොකු සේව කෙ එකක් නෑ අර කිවවාගේ සම්පූර්ණ කාලීන අර්ධ කාලීන කෙක් නෑ වගේ ලොකු පොඩි සේවය කෙලෙ එකක් නෑ. එතකොට ඔබ කරන මොන සේවයක් වුණ. ඔබ නිකම්ම නිකං ඔය ලෙඩ්ඩු බලන්ඩ ගීල්ල ඒගුල්න්ට යාඥා කරන කෙනෙක්නම්. එහම නැත්තම් ඔබ ප්‍රිකාවක් බෙදන කෙනෙක්න නැත්තන්ම් ඔයා සභහා අතු ගාන කෙනෙක් නම් පුට දාන කෙනෙක්න. මොනවා උනත් මක් නෑ ොන සේවයක් ඔබ කරත් කමක් නෑ. ඒක මුළු සිතින් කරන්න ඒක ඉදිවන් හසක. මුලු සිතින් සව මම දන්නවා සමහර අය ජීවිත කාලෙ පුරා එගොල්ලන්ගේ සභාවේ ඔය පුටු දානක විතරක් කරගන ඉඳලා මැරිලගේ හින්තියන කට්්‍ය මන්ද. ඒක පමණ එගොල්න්ගේ ජීවිත කාලය පුරා කර ගදොට ඒක ලොකුස් සේවයක් නැවිද මුලු හිතින් කරපුවාය මන් දන්න සමහරතැගල. ලගේ තමාගේ සේවය කුමන සේවයක් වුණ කරුණා කරලා තවත් අගේ සේවයක්ත් එෙක්ක සංසධනය කරලා බලන් දෙපා ඒ සේවයෙන් වෙන ප්‍රතිඵල පස්සයන්ඩපා ඒ සේවේ පිළිබඳව ලැබෙන ප්‍රතිචාරය පස්සෙන්යන් දෙපා. නමුත් මුල්ලු සිතින්ම ඔබගේ සේවය කරන්න. මුල්ලු සිතින්ම සහ මුල්ලු ආත්මයෙන් කරන්න මොකක්දයකි තේරු. මුලු ආත්මයෙන් කරන්න කියන්න දෙවියන් වහන්සේ තෙක්ක ඒ ඉංග්‍රසින් කෙන විද හෝලිස්පිරි චුදත්යන් වහසේ එෙක්ක ඔබ සම්බන්ධ වෙලා සේවය කරන්න අද වෙලා තියන ප්‍රශ්නය බොහටම නක්දන්නම් අද දේශනා කරනයගේ දේශනා නියමයි නියම දේශනා ඇයි her අරවා මේවා දාලා නික ලස්සනට කරනු තුනක් සහිතව ලස්සලට සකස් කරලා දේශනා කර සමහරය පාවිච්චි කරන වචන්න සමහරාය උපුටාගැනීම් දක්වනව සමහර හොඳ හොඳ ප්‍රසිද්ධ පොත්වලින් නියමයි. කථමය ශෝක, කතනය හරිශෝක නමුත් එතන ශුධාපනය වහන්සේන් ද කොච්චරක් ඔබ ඒ පිළිබඳ යාාත්ඥා කර. දෙවියන් වහන්සේගේ සෙවේ ආත්මයෙන් කරන්න කරන ඕොනම දෙයක් ආත්මයෙන් කරන්නේ තන කියැන මුලු සිතින්ම සහ. මුලු ආත්මීන් දෙවියන් වහන්සේට සේවය කරන්න. ඔන්න අවසාන පස්වෙනයක පටන්ගන්න වනිය විදිර. නුම්බේ යහපත පිණිස. නොබේ යහාපත පිණිස. අද මාවිසින් නොඹට අනකරන ස්වාමීන් වහන්සේ ආඥා පනදද පැවැත්වීමත් මිස නුබේ දෙව ස්වාමි වහස ුබේ ඉල්ලන්නේ වෙන කුමක්ද. එතකොට දෙවියන් වහන්සේ අපිට කියල දෙෙන ඒ ආඥා සහ. පැත්ව ආඥඥා සහ පනත් පැවැත්වීම දැන් අහගඩ ඔක තම පස්ුවේනක හරි වැදගත්. උන්වහන්සගේ ආඥා පනත් කියන මොකක් උන්වහන්සගේ වචනය. උන්වහන්සගේ වර්චනය තමයි උන්වහන්සේගේ ආඥා පනත් දිල ද ආඥා ගැන පනත් ැ බහෝද්ගන්නට පුළුවන් මෙතට ඒ අදාලනෑ නමුත් අපි සරලව කියනවා න මොකක්ද ඥා පනත්යන්නේ. මොන අද කරඩ ඕ මොන අද කරඩ හොඳ නැත්ති. එක හිබරෝලිින් අස්සරට කියනවා මිත්ස්ොට් ආසේ මිසොට් ලොට්ට ආසේ කියන. කරන්ඩ ඕනද කරන්ඩ ඕන් නැතිදේ. එතකට දැන් තියන ප්‍රශ්නයේ අපිට කරන්් ඕන දේවල් පොහොමයක් තියනවා. ආසා දේවල් තිබෙන. අනිත් අයට අපි කරන්න ඕනි කියලා හිතන ඕන දේවාල් ආ දේවල් තියන නමු. අපි බලන්න ඕන දෙවියන් වහන්සේ අපිට ඕකට අවසරය දෙනවාද කියලා ආගන්්ඩ සමහර මිනිස්සු අද ක්‍රිස්තියානි අය බොහෝ වැරදි කරන්න හේතුව මනොත්තනවා තමන්ගේ පාස්ටර් ලගෙන් නායකන්ගෙන් අවසර ඉල්ලගන්න. මං අනන්තා ප්‍රමාණවකදයක් දැකල තියනවා මේ ලංකාව විතරන්නේ මුළු ලෝකෙවමන් දකව යෙනවා. ඔය දෙවියන් වහන්සේට බයයි ම දෙවන් වහන්සට කීකරුයි කියලා කිය බොහෝ උදවිය අනුශාසනා ගණ්ඩ යනවා නායකෙන්ගී හරි හොඳයි හැබැයි බයිබලේ කියලා තියන සමහර දේවල් එපා කියන දේවල් සහර නායකේ අනුමත කරවා මේ ගොලට කරන්න කියලා ං පොඩිහු ධරණයක්ත් දෙන්න එක රටක? බගෙන් ඇහවා අහවල් පුද්ගලයා මෙ මෙම පුද්ලෙක්ක නවා ඒ පුද්ගලයාටට ඒ ගැ ඔක්කම කියලා යවමට ව්‍යවාහිෙන්ට පුළුවන්ද කියලා ම බයිබලෙ මලාකි දෙක කොළහි යරම් පෙන්න්නලකිව්වා මේ බලඩ ඔයාට ඒයාව අසාද බනිින්ද බෑ බයිබල බයිබලෙ එතකොට බයිබලෙන් පෙන්න්න පුහාම ඒ තියනවාද ඒකද කියන්නේ කියලා ය පොඩ්ඩ බය වෙලා ක්කම කර ගියා පස්ට මං ගැන ය්‍ය කර ගඩ කියලා ගිය. ඊළග සැරේ මම ඒ රටට යනකොට අන්න අර දෙන්න කසාද බැඳලා. ත මම ඒලායගින් මොවාද මේ ගියවුරුද් දෙ මං එනකොට මගින් ඇහුවා ඊට පස්සේ මං කිව්වා මේක නෑ පාස්ට මෙහෙමයි මේආග නොතර සෙල්ල මහා ගණඩ හොට පාස්ටේ දා කතා කරනේ ඒ පසෙ මංගිල්ල නිරාහාරව ආඥා කරලා දෙවන් වහන්ස ඇව්වල්. දෙකන ජියන් වහන්සේ කියලා තියනවා. තෝ මේක කරන්න එපා ඕයයි කියලා කියලා තියෙන. ඒ බලල නිරාහරව දය වන්සික අනුස්ෝ මංගව වගේ අද වෙනස් කරගන්න නැත්තුිය. ආගන මැකකිප කතාව ම තද වෙලා කතා කරන්න. එක එල්ල මට කියනවා. මම නිරාහාරව යත්ඥා කරනකට දෙවියන් වහන්සේ මඟ පෙන් වාලු. ඉන්දියාවේ ඉන්න මම නමකිවන හැමෝම දන්න. ඒ විශ්ශාල දේව දාශයාෙන් හපන් කියක.ඌ! මොකක්දගේ එක තෙදි අන්හස මැ පැන ද ගැ දෙවියන් වහසේට ශුවර නැතින තියෙනේ මගේ පදේ මේකට අදාළද ගාපිරිියල් මෙවරෙන් මම කියනකොට මලාක හරහා අද කාලටත් එක්ක කිව එතකට ගාපි වහන්සේ. ඒ ද ුද ල් හන්සේ ක ංකවු ස්වාම කියෙ ගා ියල ැති. පස ේ යිල්ල මයිකල්ක ි ම ට ක් ටිල පසේ දව හන්ේ ෑන්ට කිය තියෙන මට ගඩිය හොඳයි බන් එක දවන්හන්සට වැැඩිය හොඳයි අර ඉදිය න්න රග හ. එයා මෙයා ෆෝන් කරලක් අහන කොටම එයා කිව්වල මේම කතාව. ට මටමය කතාකර කතා කරනකොට ෆෙල්ිෆෝන් අලේපය හට අදවතර වැදුවන්. මොනාදේ පාස්්ට කිවේ ැකිවේ කියලා. යැකිවවලු දුව ඔයා එක දෙයක් හිතේ හිතන්ඉන්න. දෙලියන් වහන්සේ කියනවා ඔයාට දොරටුව විවෘත්ත කරනවා. බයනැතුව ඉදිරියට යන්ඩ අද ඉන්දන්දිවියන් හසවාට ආශිවාද කරනවා. එනිසා පාස්ටේ කෝමද කියම ඒ හාදයක් දන්නව දන්න ඉත් මොනවරද මේ කෙල්ල ගට්ට කියලා. ඒ අට පුලුවන්ද ටෙිෆෝ නාන්ස කරින්ද ගොලන්ට ඕන ඒගොල්ල මේ එකක් කෙනෙක කතා කරන ොට අර පැත් තවත් කොල් නන ඇති පස්ට මම එක ගඩ බයිඩ ද හිතේ හිතාන් ඉන්න මොකක් කරරි කියලා ඇති. එතකොට? අද දෙවියන් වහන්සේගේ වචනය එපා කියල කියල තියදී දන්නතුවනම්කමක්නෑ තියෙද්දී මේ මිනිස්්‍ර යනුව අරපාස්ටර් මේ පාස්ක මීට වඩා ලොකුපස්ටර් පිට රට පාස්ටර් මේ පාස්ටරල හට කවුරු හරි එකෙ මට වාසියට උත්තරයක් දෙයිද දුන්න නාම්පුතේ ම මේක කරනවා ධනවාර්රූ පිට චෝදනාව. ඒ අර පලාස්ට ඇයිබන් ඊට කලින් කීදෙක් අපිට කිව්ත් අනික යිල ොප ඇති යෙන බයිබලේ ම පෙන්වල් ඒවාදාලනය අදමිනිසුන්ට. එතකොටඒ ආකඥා පවත්තන්න කියලා කියන්නේක තම මේක කියලා තිබ්බනම් බෑ කිය බෑතමාහලු මොන සකරෑඉල්ල පුළුවන් කිවත් බැ. මේක කරාන්්ඩකිවනක් අය මොකකායල් එපා කිවත් බ. ඒ තමා අපි ක්‍රස්තියානිිකාරයාගේ ලස්ස. ැ මේ ද අවස්සල ඔගල මොද දස ෙන්නෙ කියලා මේ බා ඔගුල බලයි න්න ඔගොල බලගට ක්කම රවෙලලා දසක ගනන් ගහිල්ල ඇති එනිසා ඒ මොකද කල කියන්නට උන. එක කා මට කෝල් කරලා අරසංවාදයට වරෙන් මේ සංවාදයට වරෙන් අරතර්කයට වරෙන් මේ තර්කයට වරයෙන් කියලා ම කියන ේ දවස. දෙන්න වාට මං ඉදිරිපත් ව නානම් ම ප්‍රසිද්ධ වෙනවා නිකම් ඇයි මේකක සමාජ නාලිකා විතරන්න වේ දේශය නාි ග පානය නාලිකා ඒවටත් නැන් එඩ කියවා සංවාධ වනට. ගන්න මං මාරවිතට ප්‍රසිද්ධ වී කියන්න ඕනටකත් හඳට කියලා එඩ පුලුවන්. වැඩේ තියෙන්නේ බයිපලේ චූටි මදයක් කරය කොරින්තේකො හැස්ේ නික යිට් එක ගහ ද ොක්දන්න. වද කරනක බැච. ඒ නිසා මම යන්න එතට බහිප ලේ කියලා තියෙනවා එලාා කියලාය එතන හාට මොකා කිවත් ගොඩක් ඉන්න මගේ ගෑනි කිවත් මං කරන්න. ඇයිඒ වචචාණය අපි ව නිනාාවෙන්ඩ පුළුවන් හැයි ඇත්තම නදන වචනයට මංකර දු. වචනය කියල ති දෙපා කියල එා. වචන කියලා තින කරට් න නිවාරෙන් කරන්න. ආය! අරය කිවමයා කිව තුකට අරුගුල්ල කරන්නේ මේගුල්ු කරලා හොඳට ඉන්න. අන්න අපේ මිනිස්සු. ඇයි ඇයි අපේ දුවට විතරයිද කරන්න බැරි මට විතරද බැරි අපේ පුතාට විතරද බැරි අරයා කරන්න ඇයි අ පාස්ථක පුතා කරන්න පරාරෝ හර ප්‍රොපට්චේ දුව කරන්නේ. ඇයිසේ මොකා කරන්න වරචානය කියලා තියෙන එපාෙලෙ එපා වර්චනය කියල තියෙනන කරන්න කියලා කරන්න එච්චර. ඒ මතට කියන්නේ මේ ගොල්ලන්ට ලොකුම පරික්ෂාව කෙන්න්නේෙයනමත්මතුකාල එමකද මෝසෙස් නැතිවෙන්ඩියන මෝසසාය නෑ. ජෝෂ් වගේ නායකත්වේ මේ ගොලු කාණන් දේශයට අන්යනවා. එතකොට එකගොල හාය ඉස්සරවගේ න අවු අවුදු හලයක් ගමන්කරවාගේ නෙේ දැන් ගොල්ලට අලුත් දේශයක් තියනත් කරගෙන එකොලු ගොවිතන්රගෙන ස්ථාපිතව ඉඳ ජීවත්න් ඕෝන රටහක්කකගට හම්බෙන. එතකට සමන්ට ආසා කරන දේවල් එන්ඩයන පාන්ට කැමති නැති දේවල් තියෙන්දයන්න. ඒ නිසා තමයි දෙවන් වහන්සේ පැහැදිලම කියන්නේ මා විසින් නොමට අනකරන ස්වාමෙන් වහන්සේ ආකඥා පනද්ද පැවැත්වීමත් ඔබ කරන්න ඕනකයට අනරන දෙවන් වහන්සගේ වචනේ සමාරයවා ඉල්ලීම් නෙවේ අන. එතකොට ඒ අන අපි අන හැටියටම බලන්ඩ න සමහර ඉල්ලීම වගේ හිතන ද සභාවට යන එක උදරණයක් යන්නකු සභාවට යන එක නවත්තන් දෙපා කෙ හෙබරේ පොතේ ඉල්ලික් නෙවෙ කරලා තින් දනස කියල්ල නෙේ ත්කට යන්න ඉන් දෙපා පිස්ටයි කල අන්ඩකෝ හෙමනෑ බවට යනක නවත්තන්ට එපා එකත්්‍ය තට එයා අනයට අපි පිටු පාන්ඩට දසෙන් කොටස නිකානයක් සමහර මිනිසුන්ට එක අනයක් නෙවේ අනයක් මොකද ලෝබීන්ට ලෝබයින්ටඒ එක යනයක් ඉතිං ලෝබයින්ගේ කංපින වඩම කියල ඉන්නවා සමහරු ඇරගෙන පරණකි විශමේ තියෙනවා අලුකි විසමේය අනම්ම නං දඟල දඟල ඉන්න එතකොට ඔය අන අ දෙවන් හන්ස ගන්න බයිබලය කියවන ගනය වෙලා තියරම් කියවන්නට කිව කියවන හොඳයි කිය කදත් කියන කියවන් රෑදල්ම කරඩ කිය කිය යඥා කන අනයක් එතකොට දෙවියන් වහන්සගේ අන බොරුකයන් දෙපා ඒ අනයා බොහෝ දේවන ඒ අන අපි පෙළිපදින්ඩ ඕනේ. හොඳයි. දැන් ත එහම තමා මම ඉවර කරන්න දෙයන්නේ ඒ පහ. එතකොට මේක ඉස්ට්‍රයිල්වරුන්ට පමණක් නොවේ කිතු නුවන්ටත් මේ අවසාන කාලේ ඒ නිසා මිත්‍ර වරෙ දැන් මෙහෙමයි අපි මෙහේ ඉන්නේ හොන්ඳයි අපි දන්න කොච්රකාල අපි ලෝක ඉද අනවාද කියලා ඉති ඒවට සූදානම් ව හොඳයි සැලසුම් කරන හොඳයි. හම්බ කරනක හොඳයි එකතු කරන එක හොඳයි. දේවල් හදලා ගුඩනගන එක හොඳයි. විශේෂන් සේවය කරණය ඔගුලු සභාවන් හදන එක හොඳයි වයිබල ස්කෝල හදන එක හොඳයි පුහුණුවෙන එක හොඳයි. කොම සේරම හොඳයි. ඔබගේ දීර්ගකාලීන සැලසු. ඉලක්ක. කෙටිකාලීන ඉලක්ක ඒ සේරම හොඳයි. හැබැ එක දෙයක් මතක තියාග්ඩ අවසාන කාලය අපි ඉන්නේ. එනිසා මේ දේවල් පහ හොඳට අපි හොඳට අපි ඇතුළට ඇරගම්. ර බලදන ු නාතික කියන්නේ තිනිශ්‍රයි නුම්ඹේ දෙවිවූ ස්වාමයෙන් වහන්සේට බයවීම එ ගරු කිරීමේ කිරමෙන් යුක්ත වූ ඒ බයි. උන්වහන්සගේ සියලූ මාර්ගවල හැසිරීම. සියලු මාර්ග වන. ඔබගේ ආත්මික මාර්ග, බෞතික මාර්ග, ආර්ථික මාර්ග, ව්‍යාපාරීිය මාර්ග, ඔබගේ විවාහ ජීවිදේ මාර්ග, ඔ දරුවන් පිළිබඳ වූ මාර්ග, සේවේ මාර්ග, ශාරීරික මාර්ග හැම්ම මාර්ගයක් දෙවියන් වහන්සගේ මාර්ගවල පමණක් ඇවිතන්ට හිටගෙන ඉන්ඩපා. කටාගෙන දුවල වහන්සේලා ඇටෙන් දෙ එපා. ගානට යන්ට ඇවිද. පියවරෙන් පියවර ඉදිරියට යන්ඩ. තුංවෙන උන් වහන්සසිට ප්‍රේම කරන්න ප්‍රේමය ඇති බයත් හොඳනෑ බයන ඇති ප්‍රේමයක් හොඳනෑ ප්‍රේමයයි බයයි දෙකමතිෙන් ඕනේ හරි විදියට දෙවන් වහන්සේට දවන්හන්ස ඉදිිය අප සිටිගන්නඩ. හන්ස ේ රනොට නි න්නන වේ නොබේ මු ලු සිතින්ම නොන්බේ මුල්ලු ආත්මෙන්න්ද සේවය කරන්න. කියල කියලලා ඉඩ පස්සසි කියනවා. සියල්ලු ආඥ, පනත් පැවැත්වීම දෙවන සිල්ලෝනම් මේ පහහා මිස වෙන මදල්න්න ජදන්නද වෙනමනවාද. ඕනම දෙයක්ම පහංයකට අන්තර්ගතයිනවා. එච්ච. ඕනම ද. ඒ නිසා මේ පදය නක දන්න ප පද දෙ යින. කැමැතින කටපාල ුනක් කරගාන්ඩ මේ දේවල් පහමතක කරන්්ඩිපා ඔන්න හෝම ඉදිරියට ගිල්ලා අපි දෙවියන් වහන්සේගේ සභහාව හැටියට ඔසවාගනු ලබන්්ඩ කටයුතු කරම අපි නැගිට සිත යාාත්ඥා කරලා පී වර කර. ආදරවන්ත දෙවියාන් වහන්ස වහන්සේ ශ්‍රයිල්වරුන්ජ දෙවියන් වහසේ මෝ සේස්ක දෙවන් වහන්සේ ගේ අපගේ දෙවියන් වහන්සේ. ස්වාමනය අද මේ පනවදඩ තුින් සුදක් න් වහන්ස පට කර නි සව වහන්ස තුතියි. ස්වාමින අපි තව තව උබොහන්සේට හරි ආකාරව බයවෙන්ඩ ඒ ගෞරවන්මිත බය අපි ැතිකර දුන මැනව ස්වාමිණේ. එවගේ බොහන්සගේ මාර්ග බහන්සගේ වචනය පෙන්වනු මැනව. අපි ඇවිදින් දෝනේ කුමන්න දිසාව වෙද ඒවා අපට පෙන්වනු මැනව. අපි එක පැනක රැඩී නැවති සිටින් නැතුව. අපි ඉතා වේගෙන් දුව මහන්සි වී වැටෙන් ඇතු රියාකාර ඇඇ ඇවි බොහන්සේ තුළ හැසිරේමෙන් වර්ධනය වන්න අපි බහන්සු පැර කළ මැනවවා. ඒවගේ අප ඔබහන්සට ප්‍රේම කරන කිය ලබි කියනව ස්වාමය. එය වචන වලට මිතරක්ෂීම නොකරම අපේ ක්‍රියාවල අප සිතුවිලි වල බොහන්සට හරියාකාරව ප්‍රම කරන්න අපිට පකාර කළ මැනව. ප්‍රේමයයි බයයි දෙකම සහිත ඔබහන්සේ සමග හැසිරේෙන් අප ප ්‍රහස පකාර මන. වගේම ස්වාමිණනි සියලුම ක්‍රස්තියාන අය ඔබහන්සට සේවය කරන්න ඕේ. එය මුල්ලු සිතින්ද මුල්ලු ආත්මෙන්ද කරන්න බහන්සි සියලුම දිනාට උපකාර කළ මැනව. අපගේ පටු ආදායම් පැත්තකින් තිය. අපේ මහිමය,ේ ප්‍රශංසාව අපේ වාසය පැත්තකින් තමා. අප ඔබ වහන්සේ ඉදිරයේ අවංක සේවය කරන්්ඩ. අපි ඔබහන්සු පකාහර ක මැනව.ඒ වගේම ඔබහන්සේගේ පණත් ආකඥා රැකගන්ඩ පවත් පන්ඩ. ොහන්සට ප ර මනව ඔබහන්සගේ වචනයට අපි මුල් තැන දෙන්නේෙමු. ඒ වචනය පිටුපාන්න නැත්තම් පිටුපාවන්න කවරුමක පෙන්වතමක් පෙන්වි ම අපිට පාස්වාමි ඔබහන්සගේ වචනයට අංකව සිතද ඔබහන්සපිටු පකාර කල මැනව. ඔබහන්සටම ස්තුතිවයවා ඒසුස් වහන්සගේ නාමේ. ආම තවත් දේශනාකින් ඔබ හම්බෙන්න්න එතක් ඒසු වහන්ස නාම නාසිේ.